ආයිබුවන් නැවත අපි හමු වෙන්නේ එතකොට අනන්තයේ තුන්වෙනි කොටස සමග අලුත් දවසක් වෙනවා හැමදාම අලුත් දවසක් වෙනවා හැමදාම ඔබ නිදාගෙන හැරෙනකොට පෙර දවසේ සිටි පුද්ගලයා නැමෙයි අතරම හැරෙන්නේ වෙන කෙනෙක් තමයි හැරෙන්නේ ඔබ හිතාගෙන ඉන්න ඕන ඊයේ හිටපු කෙනා තමයි දැන් ඉන්නේ කියලා ඔබ ඉන්නේ මුලාවක හොඳයි ඒ විදිහට එතකොට අපගේ දවස හැමතිස්සෙම අලුත් විය යුතුයි ඔබට එහෙම දැනෙන්නේ නැත්නම් එහෙම ඒ දැනෙන විදිහට ඔබගේ ශාරීරික සෞඛ්‍ය ඔබගේ මානසිකත්වය හේතියට වර්ධනය කරගන්න ඊට ප්‍රයෝජනවත් වෙනවා එතකොට විවිධාකාර දේවල් එතකොට මේ චරලේ කතා කරන දේවල් ඒ වගේම පාඨමාලා වලින් උගන්වන දේවල් ඔබට අවශ්‍යතාවයක් තියෙනවා මේ මුල සිට හරියට ක්‍රමානුකූලව හැදෑරීමට එතකොට ඒ අත්දැකීම් ලැබීමට ප්‍රායෝගිකව හැදෑරීමට එතකොට ඔබට www.kaalayathri.com ඉහි තියෙන පාඨමාලා ටැබ් එකට ගිහිල්ලා. එතකොට තිරේ පෙන්නනවා මෙතනදී ෆෝන් එකකින් යනකොට මේ විදිහට පොඩි ඩොට් එකක් වගේ කොටුවක් වගේ එකක් තියෙනවා. එතකොට ඒකෙන් ක්ලික් කරාට පස්සේ ඔය විදිහට හම්බෙනවා එතකොට මූලික මෙනු එක. මෙනු එකේ එතකොට පාඨමාලා තියෙන වැඩසටහන්, උපදේශන සේවා, හීලින් වගේ විවිධාකාර දේවල් තියෙනවා. එතකොට එතනින් ඔබට අවශ්‍ය දේ ලබා ගන්න හැකියාවක් තියෙනවා. හොඳයි. එතකොට අපි නැවත හමු වෙන්නේ අපි අන්වීක්ෂයක් අරගෙන බාහිර ලෝකයේ විදල බැලුවොත් එහෙම විදගෙන විදින යනකොට අවසානයේ එතකොට අපිට ඝන වස්තුවක් හම්බෙන්නේ නැති වෙනවා අපිට ශක්තිය පමණයි හැම එනර්ජි එක පමණයි හම්බෙන්නේ ඒකත් එතකොට අපි විදගෙන යනකොට අපිට හම්බෙන්නේ හිස් ස්වභාවය පමණයි හිස් අවකාශය පමණයි ඊට පස්සේ නැවත ආපහු ආපස්සට එනකොට අපි ගියොත් එහෙම අපේ අභ්‍යන්තරයට අපගේ ඉනර් ස්පේස් එකට අපගේ යටිහිත පැත්තට ගියොත් එහෙම ඒ තුල අපිට හමු වෙන්නේ කොන්දේසි මාලාවක් පමණයි එතකොට ඒ කොන්දේසි මාලාව විද්දට පස්සේ ඒක අපි හරියට බැලුවොත් එහෙම විදලා බැලුවොත් එහෙම අපිට හම්බෙන්නේ හිස් අවකාශය පමණයි. එතකොට ඒ හිස් භාවය තුළ අපි අත්විඳින දේ තමයි එතකොට ජීවිතය එහෙමත යථාර්ථය බාටපත් වෙන්නේ. එතකොට ඒ තුළ අපිට හරියට පැහැදිලිව මේ සියල්ල දකින්න අවශ්‍ය නම් අපි මේ දකින තිරේ ඇරලා අපිට බලන්න වෙනවා. එතකොට ඒ තිරේ ඇරලා බලන ඥානය බාටපත් වෙන්නේ අපගේ සහජ ඥානය. හොඳයි. එතකොට අපි ඊටමත් වැදගත් කාරණයකට එතකොට එනවා මෙතනදී. මේක එතකොට ගොඩක් අය බලාපොරොත්තු වෙන දෙයක්. හැබැයි මම පෙන්වන සත්‍යතාවය තුළ ඒ අහලා තියෙන ඔක්කොම කතන්දර ටික අහෝසි වෙනවා. මොකද ඔබට මම කියවන තුන මේ ලෝකේ හැමතිස්සෙම තිරයකින් වෙහෙලා තියෙන තිරයකින් මේ පැත්ත තියෙනවා තිරයකින් එහා පැත්ත තියෙනවා. නළු නිළු ටික ඔබට පේනවා. නමුත් ඩිරෙක්ටර්ස් නිෂ්පාදකවරු රචකයෝ ඒගොල්ලන් ඔබට පේන්නේ නැති වෙනවා. එතකොට ඒ ලෝකයේ තුබල ඔබට ඒ තිරේ ඉස්දිරියේ ඔබට අහන්න ලැබෙන සියල්ලම එතකොට සත්‍යතාවය නොවෙනවා. හොඳයි. අපි එතකොට අද මම පෙන්වුම් කළ දෙන්නා ත්‍රිකෝණයේ මැද්දේ ඇහැක් තියෙන එකේ තේරුම මොකක්ද කියන එක. එමත් ත්‍රිකෝණයේ උඩ කෙරවලේ ඇහැක් තියෙනවා. එමත් නැත්නම් ත්‍රිකෝණයේ මැද්දේ ඇහැක් තියෙන එක. මේකේ සත්‍යතාවය ගන්න එතකොට ලෝකේ තියෙනවා එතකොට සංඥා විද්‍යාව. සංකේත විද්‍යාවක් තියෙනවා. සංකේතාත්මකව ශක්තිය ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවා. සංකේතාත්මකව ක්‍රියාත්මක වෙන ශක්තියට අදාළව එතකොට යම් දෙයක් අපි ඇහැට ගැටෙනකොට එහි ශක්තියක් උත්පාදනය වීමක් තියෙනවා. අපි මේ පේන දේවල් වර්ණනේ අපිට පේන්නේ ඇහැටනේ. වර්ණ වලින් එහාට දෙයක් අපිට පේනවා. වර්ණ සහ ඇඩතල වලින් එහාට අපිට දෙයක් පේන්නේ නැති වෙනවා. එතකොට ඒ දකින වර්ණ තුල යම් ශක්තියක් උත්පාදනය වෙනවා. ඒක යටහිතත් එක්ක සම්බන්ධව ක්‍රියාව සම්බන්ධව සිදුවෙන ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඒක ඔබට නොවැහැට එනවා ඔබ මූලික ඉන්ද්‍රියෙන් වලින් ඔබට සංවේදීතාවයක් ඔබ ගොඩනගාගෙන තිබෙ නැත්නම් ඒ උත්පාදනය වෙන ශක්තිය ඔබට හොයන්න බැරි වෙනවා සමූහයටම. එතකොට 99% පිරිසට ඒතර ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් යම් පිරිසකට මේ දේ අහන බොහෝ පිරිසක් එතකොට මේ කතාව දන්නවා. ඒතර ඒ විදිහට හැම දෙයකම ශක්තිය උත්පාදනය වීමක් සිද්ධ වෙනවා. එතකොට සංකේතාත්මකව සිදුවෙන දේවල් තියෙනවා. සංකේත තුල තියෙනවා එතකොට ශක්තියක් ගැබ් වෙලා. එතකොට ත්‍රිකෝණය කියලා කියන්නේ මුලින්ම ගත්තොත් අග්නිය කියන මූල ධාතුවේ ශක්තිය බවට පත් වෙනවා. ඒ වගේම ඇහැ කියලා කියන්නේ දෘෂ්ටිය. ඔබ හිතාගෙන හිටියේ වෙන යමක්ද? ඇහැ කියලා කියන්නේ දෘෂ්ටිය. එතකොට මේක ඩොලර් සයින් එකේ එතකොට තියෙන ඩොලර් කොලය තුල ඇමරිකාව නිෂ්පාදක ඩොලර් කොලය තුල විනිමය තුල එතකොට මේ සංකේතය නිරූපණය වෙනවා. ඒ වගේම අනිකුත් සියලුම තැන්වල එතකොට තියෙන අධ්‍යාත්මයට අදාළ හැම තැනකම වගේ මේක නිරූපණය වෙනවා. එතකොට මූලික වශයෙන්ම අග්නිය කියලා කියන්නේ ජීවය බවට පත් වෙනවා. අග්නිය කියලා කියන්නේ ජීවි ශක්තිය ලෝකයේදී.
ජීවය මූල ධාතු සියල්ලම එකහස වෙනකොට මූලික වශයෙන්ම ජීවය කියන කොටසට එතකොට අග්නිය තමයි එතකොට අපි ගන්න සිදු වෙන්නේ. ඒ වගේම එතකොට මේක මැද්ද ඇහැ තියෙනවා කියලා කියන්නේ දෘෂ්ටිය. කියන්නේ දෘෂ්ටිය තමයි ලෝකේ බවටපත් වෙන්නේ දැක්ම. දැක්ම මත දැක්ම පිරිසුදු වේගන එනකොට ලෝකේ සියල්ලම අපිට පේන්න ගන්නවා. සියල්ලම විනිවිද පේන්න ගන්නවා. දැක්ම හැම දෘෂ්ටිය අපිරිසුදු වේගන එනකොට අපි ගොඩක්ම අඳුර පැත්තට යනවා. කියන්නේ අපහැදිලි ලෝකයක් තමයි අපි දකින්නේ. ඒකයි මම කිව්ව විතර මේ ලෝකයේ හැමදෙස්සෙම තිරයකින් වැහිලා තියෙන්නේ කියලා. ඒතකොට තිරයකින් වැසුණු කොටස ඔබට පේන්නේ නැති වෙන්නේ ඒ අපහැදිලි භාවයේ අඳුර තුළ ඔබගේ දෘෂ්ටිය තාම පිරිසුදු නැති නිසා. දෘෂ්ටිය පිරිසුදු වේගන එනකොට ඔබට පැහැදිලි ලෝකයේ පේන්න ගන්නවා. එතකොට ජීවය සහ දෘෂ්ටිය කියන්නේ ලෝකයේ කියන එක තමයි ඔබගේ ස්වභාවය තමයි මෙතනින් පෙන්වුම් කරලා තියෙන්නේ. එතකොට ඔබ මෙහි සැබෑ අර්ථය අත්විඳින්න නම් මේ සංකේතේ ඔබගේ දෘෂ්ටිය පිරිසුදු කරගන්න සිදු වෙනවා. ඔබ පිරිසුදු වෙන්න වෙනවා. ඔබ පැහැදිලිව ලෝකය දකින්න විනිවිද දකින්න පුළුවන් හැකියාව ඔබ තුළ උදා කරගත්තට පස්සේ ඔබට මේ දේ පැහැදිලි වෙන්න ගන්න. ඊට පස්සේ අපි ගන්නකොට මේ ඩොලර් සයින් එකට එනකොට ඩොලර් සයින් එක නෙමෙයි ඩොලර් කොලේ තියෙන මේ සයින් එක මේ සංකේතය. මේ හිතකොට උඩ කොටස මේ පිරමීඩයක් ඒකේ තියෙන්නේ. පිරමීඩ් එකට එනකොට පිරමීඩ් එකේ උඩ කොටස වෙන් වෙලා තියෙනවා. ඒක තමයි එතකොට මේ දෘෂ්ටිය කියන ඇහැ තියෙන්නේ. එතකොට මේකේ පිරමීඩයක් බවට පත් වෙනවා. ඒක ත්‍රිමාණ පිරමීඩයක් කියලා කියන්නේ මේ අග්නි සංකේතය. ත්‍රිමාණ වෙනකොට ඒකට අපි කියනවා යථාර්ථයට බවට පත්වීම කියලා. ඒ කියන්නේ භෞතික යථාර්ථයක්නේ අපි දකින්නේ ඝන වස්තු වලින් පිරිච්ච ලෝකයක් නෙමෙයි අපි අත්විඳින්නේ. ත්‍රේ ඝනත්වයෙන් යුතු යථාර්ථයට මතුවීමක් යමක්. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන මැනිෆෙස්ටේෂන් එකක් කියලා. මේ මැනිෆෙස්ටේෂන් එක බවට පත් වෙන්නේ එතකොට මේ සංකේතය තුලින් නිරූපණය වෙන්නේ. එතකොට මැනිෆෙස්ටේෂන් නැත්නම් යත් ඝන යථාර්ථයක් කියන අර්ථය එතකොට එනවා ත්‍රිමාණ පිරමීඩ් එක තුල. ඊට පස්සේ මේ උඩ කොටසට එනකොට මේකේ වෙන් වෙලා තියෙන එකට හේතුව මම පෙන්නුවොත් එහෙම උඩ කොටස වෙන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන සැඟවුණු සංකේතය. මේක පේන්නේ නැහැ. පේන්නේ නැති වෙන්න හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මානසිකව ගන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඒ සංකේතය දන්න කෙනාට විතරයි ඒක එතකොට හොයන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්දී මේ උඩ කොටස කැපුවා කියලා කියන්නේ ඒ අග්නි කියන සංකේතය වායෝ බවට පත් වෙනවා. වායෝ කියන මූල ධාතුව බවට පත් වෙනවා. වායෝ කියලා කියන්නේ මානසිකත්වය. මනස කියන ස්වභාවය. මනස කියන ස්වභාවය. මානසික තලය කියන එක. එතකොට මානසික තලය සහ ඇස එතකොට නිරූපණය වෙනවා. ඒ කියන්නේ දෘෂ්ටිය. මානසිකව අත්විදින දැක්ම එහෙම නැත්නම් දෘෂ්ටිය තමයි එතකොට ලෝකය කියලා කියන්නේ කියලා මෙතනදි පෙන්නුම් කරනවා. එතන මානසිකව ගොඩරැගෙන දෙයට ජීවයක් ලබා දෙනවා මේ අග්නිය තුලින්. ඊට පස්සේ පිරමීඩ් එක කියලා කියන්නේ ඒක ඝන යථාර්ථයක් එහෙම නැත්නම් භෞතික යථාර්ථයක් භෞතික ලෝකයක් බවට පත් වෙනවා කියන එක. එතකොට තම දෘෂ්ටිය තුලින් මානසිකව ගොඩනගෙන අරමුණට ජීවය දෙනවා. ඊට පස්සේ ජීවය තුලින් මේ ඝන යථාර්ථයක් බවට අපි මේ ලෝකේ අත්විඳින භෞතික ලෝකයේ කියන අත්දැකීම එතකොට නිරූපණය කරනවා මෙතනින්. එතකොට ඔබගේ ස්වභාවය ලෝකයේ ස්වභාවය මේ හැම දෙයකම මූලික පදනම තමයි එතකොට මෙතනදී පෙන්නුම් කරලා තියෙන්නේ. එතකොට ඔබ බලාපොරොත්තු වෙන්නේ සමාවට යම්කිසි සංවිධානයකට අදාළ නමක් මෙතනදී කියයි කියලා ඒගොල්ලන් තමයි එතකොට මේක ගෙනාවේ කියලා. ඒගොල්ලෝ එතකොට මේක නිරූපණය කරනවා නම් ඒගොල්ලෝ ඒ කියන්නේ ඔවුන් මේක හොඳට මාස්ටර් කරපු පිරිසක්. තමාගේ මනසේ සම්පූර්ණයෙන්ම මාස්ටර් කරපු අය. නැත්තම් මනස තමාගේ මනසේ ක්‍රියාකාරීත්වය තමාගේ අතට ගත්ත කට්ටිය. මානසේ ක්‍රියාකාරීත්වය තමා අත්පත් කරගත්ත කෙනෙක්. අධ්‍යාත්මය දියුණු කරා කියන්නේ මම මෙතෙන් හොඳ නරක කියන්නේ නැති වෙනවා. හොඳ නරක මතුවෙන චේතනාව තුළ පමණයි දැනුම තුළ ඥානය තුළ විද්‍යාව තුළ හොඳ නරකක් නැති වෙනවා. චේතනාව තුළ තමයි හොඳ නරක තීරණය වෙන්නේ. එතකොට ඒක තුළත් මම කිව්වා මේක තුළ තිරයෙන් ඉදිරියේ තියෙනවා තිරයෙන් පිටුපසක් තියෙනවානේ. කියන්නේ හරි සත්‍යතාවයක් තියෙනවා. නිර්මල සත්‍ය තමයි මම මෙතෙන්ති පෙන්නුවේ මේකේ. එතකොට නිරූපණය වෙන. ඒ වගේම මේකේ මතු පිටින් එනවා එතකොට ඉලූෂන් එක. එහෙම නැත්නම් මායාකාරී ස්වභාවය කියන්නේ වැසිච්ච සත්‍ය නොපැහැදිලි සත්‍ය තුළ එතකොට අපිට හැමතිස්සෙම දෙපැත්තක් පෙන්වන්නේ අන්න ඒ කොටස නිසා. එතකොට ප්‍රසිද්ධ වෙන්නේ හැමතිස්සෙම භයානක පැත්ත. එතකොට ඇයි බය කරන්නේ මිනිස්සු මේ දේවල් වලින්? බය කියන එක විතරක් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. මිනිස්සු තුළ වැඩිපුරම තියෙන බය තමයි මූලගත වෙලා තියෙන්නේ. ගොඩක්ම ලංකාවේ ගත්තොත් බය නිසා තමයි මිනිස්සු එක එක නරක වැඩ කරන්නේ. නරක විදියට හැසිරෙන්නේ
පැවැත්ම කෙරෙහි තියෙන බය නිසා. ඒ කියන්නේ මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි පීඩනයක් ගොඩනගලා තියෙනවා. ඒ කියන්නේ බය මූලගත වෙලා තියෙනවා මේ විදිහට. එතකොට ඒ බය අයිති වෙන්නේ එතකොට අර තිරයෙන් ඉදිරියේ තියෙන කොටස. තිරයෙන් පිටුපස ඒ බය කියන එක නැති වෙනවා. තිරයෙන් පිටුපස තියෙන තුරු මම මේ කියපු නිර්මල සත්‍යතාවය පානයි. එතකොට ඔන්නෝක තමයි ලෝකයේ එක්තරා සත්‍යතාවයක් එතකොට. ඒ මම පැහැදිලි කරලා දුන්නේ. එතකොට මීට අදාළව භයානක සංකල්පෝ බහන් දකින්න ඇති. එක එක පිරිස් ගැන බහන් දකින්න ඇති. ඒතර ඒව අදාළ නොවෙනවා මෙතෙන්දී. ඔබ එතකොට ඔබගේ හිතේ ආධිපත්‍ය ඔබ අතර ගන්න ඕනේ. ඔබගේ දෘෂ්ටි ඔබ පිරිසුදු කර ගන්න ඕනේ. ඔබගේ මානසිකත්වය ඔබ පැහැදිලිව දකින්න ඕනේ. එතකොට ඔබ මේ කිසි දෙයකට හසු වෙන්නේ නැති වෙනවා. ඔබගේ ජීවිතය මේ අවකාශය තුළ ඔබට හොඳින් ගත කරන්න හැකියාවක් තියෙනවා. පහසුවෙන් ගත කර ගන්න හැකියාවක් තියෙනවා. ඔබ තුළ තමයි එතකොට ඒක තියෙන්නේ. නැතුව වෙන කාටවත් ඇවිල්ලා ඔබව ඩැහැගෙන යන්න අවස්ථාවක් නොලැබෙනවා. ඔබ ක්‍රමානුකූලව පිරිසිදු වෙනකොට. නැතුව ඔබ අඳුර පැත්තේ හිටියොත්, ඒ කියන්නේ ඔබ වැඩිපුර ඔබේ අඳුරේන මුලාවේ නම් ඉන්නේ. කියන්නේ වැඩි පිරිසක් එතන මුලාවේ තමයි ඉන්නේ නේ ලෝකයේ 99%ක්ම. එතකොට ඒ පිරිස තමයි එතකොට මෙහි බලපෑම තියෙන්නේ. එතකොට බලපෑම එන විද්‍යාත්මක විදිහ තමයි එතන මම පෙන්වන්න කළ දුන්නේ. නැත්නම් වෙන කාටවත් ඇවිල්ලා ඔබව ඩැහැගෙන යන්න විදියක් නැහැ. ඔබට බලපෑම එල්ල කරන්න විදියක් නැති වෙනවා. ඔබට කරදරයට පත් කරන්න විදියක් නැති වෙනවා. කාටවත් මේ විශ්වයේ ඉන්න. ඔබ පිරිසුදු නම්, ඔබ ඇතුළාන්තයේ පිරිසුදු නම්, ඔබ සත්‍ය දන්නවා නම් එහෙම, අන්න ඒ තුළ ඔබට මේ සියලුම කරදරකාරී ලෝකය තුළ ඔබට ඍසිසේ ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. පහසුවෙන් ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. මොන කරදරයාවත් ඒක ගැටලුවක් නොවෙනවා. කරදර විදිහට වේදනාව ඇති වෙනවා. ශාරීරික වේදනාව, මානසිකව දැනෙන වේදනාව ඇති වෙනවා. නමුත් එය ඔබේ කරගන්න නැතුව ඒ ඩීටච් ඒ ඈත් ඒ මිදිලා ඒට ඇල්මක් නොදක්වා ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ තුළ ඔබේ ජීවිතය යහපත් වෙනවා. හොඳයි. එතකොට අපි ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතකොට මේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ඔබට කමෙන්ට් විදියට දාන්න හැකියාවක් තියෙනවා. දැනුම වැඩක් නැති වෙනවා. ප්‍රායෝගික අත්දැකීම් කොහෙන්වත් ආපු දැනුමක් වැඩක් නැති වෙනවා. ඔබගේ ප්‍රායෝගික අත්දැකීම තමයි වැදගත් වෙන්නේ. ඒ තුළ තව කෙනෙක්ට ඒ ප්‍රයෝජනයක් ගන්න හැකියාවක් කරනවා. තව කෙනෙක්ට ඒ සත්‍යතාවයේ පැහැදිලිව ප්‍රායෝගිකව දකින්න අවස්ථාවක් උදා වෙනවා. හොඳයි, අපි ඊළඟ කොටසින් නැවත හමුවෙමු. ඊළඟ දවසේ නැවත හමුවෙමු. තව පැය 24කින් අපි නැවත හමුවෙමු. හොඳයි, ආයුබෝවන්.